විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. වයි උච්චික ලක්ෂණේ සාමාන්‍ය රූප ස්වභාවයේ යහපත් සී වැඩුණු අවයව නිරෝගී වේ වකුට හිස කෙස්සේ ගති ගුණ ඉක්මන් කෙනෙක් වේ නිර්භීත වේ රහස් නැත අවිරයට පයින් ගසා ඉදිරියට යන ගතියක් තිබේ සාරවත් හිතත් ඇත්තේ එසේම ඥානවන්තද වේ නොයෙක් ක්‍රියාවෙන්නි දක්ෂභාවයන් සහජයෙන් ලැබී තිබේ වැඩේ දක්ෂ වේ ඉතා කඩිසර ගතියක් තකි ධෛර්යය නැති කර නොගනී හේවත් නැති වූ ධෛර්යය වහා ඇති කර ගනී උසස් ආඩම්බර ගතිය ඇති වේ ගුණ දොස් විවේචනයට ප්‍රිය වේ අන්‍යයන්ගේ අදහස් ක්‍රියා ආදී දොස් පෙනේ ඒවා සම්බන්ධ කතා කරන්න ගොස් නිකරුණේ අසතුටු සාදා ගනී මේ සදාසිය ළඟට කුච්චික රාසිය ක්‍රියාවේ දක්ෂ වේ නොයෙක් දී දුටු හැටියේ කළ හැකි වේ රැස් කර තබා ගැනීමේ ආශාවක් නැත මානසික ධර්ම බහා අවබෝධ වන නොනත් තිබේ සෙවීමට ආශා ඇත්තේ කාලය අනුව ගරුසරු කරන සිරිත් වල සැලකු වී නමුත් ක්‍රමානුකූල කතා කළු ඒවා බිඳීමට සමර්ථ වේ තමාගේ කටයුතු පමණක් බලාගෙන ක්‍රියා කරන ගතියක් තිබේ උච්චික ලක්ෂණ උපන්නා ආගී තන කැපී පෙනෙන ගතියක් තිබේ යමක් උඩින් පිළිගන්නා ගතියන්නද හොඳට අවබෝධයෙන් පසුව පිළිගනී තමාගේ දක්ෂභාවය ඇති ආත්ම විශ්වාසය කටයුතු අන්තිම මොහොත දක්වා කල් තමයි මම ඒක ඕන වෙලාවට කරන්නම් කියලා දුර්වලකම හැටියට පෙනෙන්නේ මායමක් නැතුව තමාගේ අදහස් අන්යන්ට දැනගන්නට හැරීම වහා කිවීම සෙල්ලම් කීඩාදියට ඇති ආශාව තරමක කූඩු කෙඩුකමක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා ඉතාලියේ මුස්ලිමි ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබේ රාජපක්ෂ මහත්මයා රුසියාවේ ලෙනින් මේ ලක්ෂණ උපන්නා. ඉතින් මේ ලක්ෂණ අනිත් ලක්ෂණයට වඩා විශේෂ දේවල් සඳහන් වුණා. එඩිතරකම ගැන කතා කරොත් ඒවා ඒ ආකාරයෙන්ම තමයි අපිට ඉදිරියට ඒවා බලන්න පුළුවන්. මම කියපු අනාවේකයත් එක්ක 2016 කිව්ව 2020 මේ රටේ ගෝටාබේ ජනාධිපති වෙනවා කියලා දුර්වලකම හැටියට ගත්තොත් උච්චකලක් මෙහිමියන්ගේ මායාවක් කිසිම මායාවක් නැතුව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හරිනවා. වහා කිපීමේ ගතියක් තියෙනවා. සෙල්ලම් ක්‍රීඩා ආදියට ඇති ආශාව තරම කූඩු කෙඩුකමක් තියෙනවා කියලා පෙන්නුම් කරනවා. රෝග අතින් ගත්තොත් මුත්‍රාශය ගර්භාශය රෝග මුත්තකලා දරුණු ඉක්මන් රෝග සාදයි. උච්චකේ නුපන්න අයට පුෂ්පරාග කහපාට ගල් පැලදීම රතුපාට ගල් පැලදීම ඉතාම යෝග්‍යයි කියලා පෙන්නුම් කරලා දෙනවා. විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තමයි උච්ච භවන, එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්නේ බුද්ධලේක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණත් දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජූලි 19න් පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට අනේ කටක රාශිය ගත වීමත් සමග මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මම අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍ය වලට අනාවැකි කියන ජ්‍යොතිෂය කතා කරන්න මැතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙනගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ස්ථිරයි. නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ.
මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා ප්‍රාන්ත පහක මැතිව නැතිබ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ ඉන්නේ. අප්‍රේල් මාසේ 20 ගණන් වල ඡන්දේ තියනවා දැන්. මම හිතන්නේ ලෝක් සභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලක්නේ තුමාගේ රාජ්‍යයේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජ්‍යයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ පාක් තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි? එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට ගේන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා. ඒ රාජ්‍යකේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා නමවැන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ. දැන් මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. අන්තිවරු 12ක් අඩංග ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදියට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ 3 වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම නමවැන්නාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලේ මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අතිවිශිෂ්ට ලෙස පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකියි. මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා page එකේ Facebook එකේ ඉන්න මිතුරුයන්. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා බල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. අහනකට උත්තර දෙන්න. ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අද අනාවැකියක් කියනවා. ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවර පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව විශ්වාස මංජම් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මංගෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ සක්කරයටත් වළක්වන්න බෑ ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.